පිටි භාවිතයෙන් ඔබ මෙතෙක් නොදැන සිටි අන්තරායන් 21ක්. මේ පෝස්ටර් ඔයයට දකින්න හම්බෙන්නේ දැන් මේ මාධ්‍යයෙන් තමයි. මොකද මේක ඇලවීම දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිද්ධ වෙන්නේ නැත්තේ ඇයි? රේණුකාහිරත් මහත්මිය සෞඛ්‍ය ඇමතිණිය හැටියට ඉන්න කාලේ ගැසට් එකක් පළ කරලා කිරිකාහිර හිඳි නිෂ්පාදන පිළිබඳ දැනුම ලබා දුන්නා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉන්න කාලේ පළ කරපු පෝස්ටර් තමයි මේ. අද මොකද වෙලා තියෙන්නේ? මට විරුද්ධ විනය පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කිරිපිටි වලට විරුද්ධව කතා කිරීම නිසා. මේ මාෆියාව මුදලට මිනිස්සු මිලදී ගන්නවා කියන එකට තවත් සාක්ෂි අවශ්‍යද? පාර්ලිමේන්තුවේ කතානායකතුමා කියනවා ගරු මන්ත්‍රීතුමාලා කලබල වෙන්න එපා, බය වෙන්න එපා. පාර්ලිමේන්තුවේ පිටිකිරි දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ දෙන්නේ කල්කිරි සහ ෆ්‍රෙෂ් මිල්ක්. අයි පිටිකිරි නිකන් ගෙන්නන්නේවත් නැහැ පාර්ලිමේන්තුව. එච්චරයි හිතන්නේ. විධායකයා නොබුණ කිරිපිටි. ව්‍යවස්ථාදායකයේ කතානායක නොබුණ කිරිපිටි. ව්‍යවස්ථාදායකයේ අගමැති නොබුණ කිරිපිටි. 225කුත් නොබුණ කිරිපිටි. අපේ විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදුරුද්දීන් මහත්තයා කියනවා ඔයාගේ කතාව අහලා අපේ නෝනත් ගෙදරට කිරිපිටි ගේන එක නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයා, ඔහුද වෛද්‍යවරේ, දන්ත උනත්. ප්‍රමිති ආයතනයේ ලොකුම දෙනා ඇවිල්ලා හිටියා. සියලුම දෙනා කිව්වා මේක බොහොම හොඳයි, කවුද කියන්නේ හොඳ නැහැ කියලා. දැන් ජනතාව අතරමං කවුරු කියන එක දහන්නේ? මගේ වාහනේ ගාවට ආවොත් මම ඔබට දෙන්නම් ෆොටෝ ගහ ගන්න හරි. ප්‍රමිති ආයතනයේ ඉතිහාසය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉතිහාසය ගැන හෙට අනිද්දාට මම ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සභාගත කරන්නම්කෝ. ඔය කතා කරන සමහර කපුරුහාමිලා කිරිපිටි කම්පැනි වල අනුග්‍රහයෙන් ඒ රටවල් වල සංචාර කරපු ඒවයි ලිය කීවිලි සාක්ෂ්‍යතුම්.